නැව් ගියා අර මුහුදේ පාරවල් හිටින්නේ නැහැ කිව්වට නැව් යනකොට පාරවල් ලිස්සනවද කියලා තියෙනවා මේ දින ජකල්චි වල තියෙන කරවල මාකට් එක සම්පූර්ණ කරවල තමයි මේ මාකට් එකේ තියෙන්නේ. ඉතින් ජකල්චි වලට ආවොත් මේ මාකට් එකට එන්න තමයි තක් ගන්න බා කරවල ගන්න පුළුවන් ඕන තරම්. මේ ඇතුළේ සම්පූර්ණ කරවල තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ නම්බෝල තියෙන බෙල්ලෝ සහ මාළු මාකට් එක ඇතුලේ. ඉතින් මේක ඇතුළට එනවා නම් මාළු ගන්න පුළුවන්, බෙල්ලෝ ගන්න පුළුවන්. ඕන තරම් ඉන්නවා ඉතින් මේක ඇතුළේ. තනිකරම බෙල්ලෝ තමයි තියෙන්නේ මේක ඇතුළේ, බෙල්ලෝයි මාළුයි. මේ ජකල්චි මාකට් එක ඇතුළේ මම ඉන්නේ. ජකල්චි මාකට් එක ඇතුළට ආවොත් මේ විවිධාකාර මාළු වර්ග, විවිධාකාර බෙල්ල වර්ග පාලේ මිලදී ගන්න පුළුවන් එකක් ගණන්. ඉතින් ඒ වගේම තමයි ඊට උඩින් තියෙන රෙස්ටෝරන්ට් එක. ඒ රෙස්ටෝරන්ට් එකේ ගියොත් මේ වර්ගෙම බෙල්ලොන්ගෙන් හදන කෑම, මාළුන්ගෙන් හදන කෑම අපිට කන්න පුළුවන්. උඩ තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. අපි මොකද රෙස්ටෝරන්ට් එකට නම් ගියේ නැහැ. මොකද ඒ තියෙන කෑම අපිට සෙට් වෙන්නේ නැහැ. මේ කොරියන් ආයතන නම් ඒක හරිම රස කෑමක්. පණ තියෙන බෙල්ලෝ, බූවල්ලෝ, මාළු ඒ සියලුම සතුන් මේක ඇතුළේ ඉන්නවා. මෙතන උඩට ගියාම අපිට මේ සතුන්ගෙන් හදන විවිධාකාර කෑම තියෙන රෙස්ටෝරන්ට් එකට යන්න පුළුවන්. Thank you.
නැව් ගියා අර මුහුදේ පාරවල් හිටින්නේ නැහැ කිව්වට නැව් යනකොට පාරවල් ලිස්සනවද කියලා තියෙනවා එහෙනම් දැන් අපි යන් ඒක බලන්න ඉතින් ඔයාලා බලන්න ඇති මම මොකද්ද මේ කිව්ව කුණු වර්පේ කියලා ඇත්තටම කුණු වර්පයක් නෙමෙයි මම දැන් ඉන්නේ නම්බදොන්වල ඉතින් මේ නම්බදොන්වල තියෙනවා ප්‍රධාන පාරක් හරහා නැව් යනවා ඉතින් ඒ නැව් යන වෙලාවට ප්‍රධාන පාර උඩට පාලමක් වගේ ඉස්සෙනවා අන්න ඒක තමයි මම මේ කිව්වේ මෙන්න මේක තමයි මම ඔයාලට කියව පාලම මගේ පිටිපස්සෙන් මේ තියෙන මේ පාලම ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ඉස්සෙන්නේ කියලා දැන් පාලම නම් ඉස්සුනා තාම නැවක් නැහැ කොහොමද නැවක් මැතිලින් එන්නේ කියලා ඕම්මම ඉන්න ඔයාලා දැක්ක නේද මම කිව්ව පාලම මේ පාලම තමයි මේක තියෙන්නේ බූසාන්වල බූසාන්වල නම්පතුන් කියන ප්‍රදේශයේ ඉතින් මේක අදනගත්තරම නැවක් කියන්නේ නැහැ මෙත මේක හරහා පොඩි බෝට්ටුවක් විතරයි ගියේ ඒ ටයිමින් එකට පාලම ඇරුණා ඉතින් ඔයාලට මේක බලන්න එනවනะ මතක ඇතුව සෙනසුරාදා දෙකත් දෙකට පටන් ගන්න 2:15 වෙනකන් තමයි මේක තියෙන්නේ ඒතර ඔයාලා බලන්න එන්නේ ටයිමින් එක අල්ලලා තමයි ඔයාලා එන්න ඕනේ
ඉතින් මේ තියන්නේ පාලට මම දැන් පෙන්නපු පාලම තමයි. ඉතින් මේක ලොකු ප්‍රධාන පාර වාහන යන ප්‍රධාන පාර. මේක තමයි මේ ඉස්සෙන පාලම. කොරියාව ඉන්න කෙනෙක් ඉන්නම් තිය අවිල්ල බලලයන්. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහ හරහා ඇවිදගෙන යනකොට අපිට තව දෙයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොරියාවේ ආදි ජනයා කොරියා අතීතයේ ඉඳලම භාවිතා කළ විවිධ ඖෂධ වර්ග, ඇට වර්ග, විවිධ තෙල් වර්ග, ඖෂධ සඳහා භාවිතා කරපු විවිධ සතුන්, ඒ සියලු දේම අපිට මෙන්න මේ විදිහ හරහා ඇවිදගෙන යනකොට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන නම්පදොම්ම තියෙන තවත් මාකට් එකක්. මේක හරියට නිකන් අපේ පිටකොටුව වගේ තමයි. කැමරා බඩු, මේකප් බඩු, මේක ඇතුලේ ඕනම දෙයක් තියෙනවා. සම්පූර්ණ වෙනසක් නෑ අපේ පිටකොටුව වගේ තමයි. ඉතින් කඩදී අර පොඩ්ඩක වෙනසක් තියෙන්නේ මේ කොරියාවේ. එනවා පොඩ්ඩක් අර වෙනසකට තියෙන්නේ. මේ තියෙන නම්පුදුම් වල ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක. මේක සම්පූර්ණයෙන්ම ස්ට්‍රීට් ෆුඩ් තමයි. ඉතින් මේකට ආවොත් එමු කොරියන් කෑම ඕන දෙයක් වලට කාලා බිලා රස බලන්න පුළුවන්. Чикен.